මේ දවස්වල රටේ උණුසුම් මාතෘකා කිහිපයක්ම තියෙනවා. රටේ පවතින කාලගුණික උණුසුමට අමතරව මේ දේශපාලන ශාස්ත්‍රයේ උණුසුම් වන මාතෘකා කිහිපයක් කතා වෙනවා. එතුණු ප්‍රධානම දේ තමයි පහුගිය දවසක මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරපු ප්‍රකාශය. ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අද සියලු පුවත්පත් වාර්තා කරනවා. දිවයින පුවත්පත මුලින්ම අපි උපුටා ගන්නවා. මෛත්‍රී CID දුන් ප්‍රකාශය නීතිපතිට හේමන්ත රන්දුනු සහ නෝමන් පලිහවර්ණගෙන එන වාර්තාව. පාස්කු ප්‍රහාරයේ මහමොලකාරයන් තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ඒ මහතාගෙන් පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේ කියලා දිවයින පුවත්පත අපට කියනවා. ඊයේ පෙරවරු 10ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමු වෙ පෙනී සිටි අතර ප්‍රශ්න කිරීම අවසන් වූයේ සවස 4ටයි. හිටපු ජනාධිපතිවරයා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඒ මහතාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා යොදවා තිබුණා කියලත් මේ පිළිබඳව සඳහන් වෙනවා. දැන් මේ පාස්කු ප්‍රහාරයේ මහබොළඹකරුවන් පිළිබඳව තමා දන්නවා කියලා අධිකරණයේ ඉදිරි ඒ පිළිබඳව රහස තොරතුරු රැසක් හෙළි කර හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉක්ුද්දා මහනුවර දළදා මාලිගාවේ මාධ්‍ය හමුවේදී කියා සිටියා. එම ප්‍රකාශයෙන් පසුව විවිධ පාර්ශ්වයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පැමිණිලි කර තිබුණා හිටපු ජනාධිපතිවරයා කැඳවලා මේ පිළිබඳව ප්‍රශ්න කරන්න කියලා. මහජන ආරක්ෂාව භාර ඇමති රිරාන් අලස් මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන විදිහට පොලිස්පතිවරයාට නියෝග කරේ ඉන්න අනතුරුවයි කෙසේතත් දැන් පොලිස්පතිවරයාගේ නියෝගය අනුව ඊට පස්සේ මේ විදිහට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව CID අරගෙන ඇවිල්ලා ප්‍රශ්න කරා කියලා තමයි දිවයින පුවත්පත කියන්නේ. අද දිනමිනත් ඒ ගැන කියනවා. පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ CID මෛත්‍රීගෙන් පැය 5ක ප්‍රකාශයක් ගනී ගායන් කුමාර වීරසිංහයි ඒ ගැන දිනමින පුවත්පතට තොරතුරු ගෙන එන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහි ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාන්‍ය ලෙස ප්‍රශ්න කිරීමවලට මුහුණ දුන්නා කියලා තමයි තොරතුරු සඳහන් වෙන්නේ. සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඉදිරිපිට පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු විසින් ප්‍රකාශය සටහන් කරගෙන ඇති අතර හරස් ප්‍රශ්න දෙහිදී අහලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පවසලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කළ බව කියන සැබෑ අපරාධකරුවන් ගැන තමාට දැනගන්න ලැබුණේ සති 3කට පමණ පෙර බවය. තමාට තොරතුරු ලබා දුන්න අය කවුරුන්දයි පැහැදිලිවම හෙළිකිරීමක් ඔහු විසින් සිදු කර නැති බවත් සඳහන්. මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ අන්තර්ගතයෙන් කියවෙන තොරතුරු සම්බන්ධයෙන් නැවත වරක් සොයා බැලීමක් කර නීති පතිවරයාගෙන්ද උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය කියලයි සඳහන් වෙන්නේ. දැන් මේ හිටපු ජනාධිපතිවරයා විශේෂයෙන්ම මේ මේ අපේ රටේ සිදුවෙච්ච දරුණුතම ඛේදවාචකයක් වන මේ බොහොම සංවේදී ඒ වගේම සංදිස්ථානමය සිදුවීමක් වන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපතිවරයා මම දන්නවා මේකට වග කියන්න ඕනේ කවුද කියලා දැනගෙන ප්‍රකාශ කරලා ඊට පස්සේ හැබැයි CID ප්‍රකාශ ලබා ගනිද්දී ඔහු කවුද කියලා හරියටම හෙළි කරේ නැහැ කියලාත් කියනවා. ඉතින් ඔහු ඔහු හිටපු ජනාධිපතිවරයා විදිහට ඒ අවස්ථාව වන විට රටේ හිටපු ජනාධිපතිවරයා විදිහට ඔහු ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ විදිහටද කෙසේ වෙතත් දැන් ඡන්දෙත් ළඟයි. ඉතින් මේවා ඡන්දය වෙනුවෙන් කරන සංදර්ශනද කියලත් ජනතාව ප්‍රශ්න කරනවා. දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් TV ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.